දවසක් මහාචාරවරයෙකුයි තොටියෙකු යනවලු පාරෝකන කළ. ඔහ පාරුව යනකොට මහාචාරවරයා තොටියගින් අහනවා තොටියෝ අකුරු එහෙම ලියන්න පුළුවන්ද. අනේ මහචාර්තමා මට අකුරු ලියන්න බෑනි කිව්වා. එනම් කියියෝගන්න පුළුවන්ද බසේක බෝඩ්ඩ එකක් කරේ. අනේ මහත්තයෝ කා කියවන් අද මේ කාගෙන් අරි හනවම කොහෙටදම මේ බස්සක යන්න කියිය. අකුරක්ත්වන ර ස්කෝලගී නෑනේ පුංචි කාවිලද මේ රස්වාාවතමයි කල. මතරමහලත් වද මේ ගර සංදශ කවිය. සැලව සාංදේශ කවය කියලා කවිගතුන ගොත් කිවා. අනේ මහත්තය කවියහන්න මොනවෙලාවදද පාරුවයම තමයි දවසම මහාජාරතුමාට තරහ ගිය. කිසිම වටිනාකමක් නැති ජීවිතයක් කොච්චර දේවා ලිගනගන්න තිබ්බද. කොච්චර දැනමක් එකට කරගන්න තිබද. අප රාධ්‍ය ජීවිතය විනාස කරන ජීවිතයෙන් හතරෙන් තුනක් නැති කරගෙ කියලා හිතා ගන්නවා කියලා බැනගෙන බැගෙනගේ මහාචාරතමා ොට. බයින අතර ගග මැද්ද පාරුව පෙරලනා දෙන්නව වැටන ගංගට. තොටිය පීන පීන මහාචාර්තුමාගේ හනු මහාචාරතම පිනන්න හැනවද. අනි තොටිය ම පීනන්න දන්න නෑන කිවා. තොටිය කියනවා ඒරං හතරින් හතරමියවරැ කලිතා ගනිී. මගේ හතරින් තුනයිනේ ඔයගේ හතරින් හතරමවරැගලි තා ගනිින්කිවවා. ඔක්කොම දන්න මහාචාරවරය මොකක් දන්න නැද පිනන්න දන්නේ. මොක්වත් නොදන්න තොටිය එක දෙයක් දන්නවා පි නන්න දන්නවා. මංහන්න කවුද ගැලවුනේ කවද බේරුණේ. තොටිහා තොටියට අකුරලියන්න කියන්න බැරිවුණනාට ගිා සන්දේශ සල්ලීනි සංදේශ දන්න ැතිවුුණට මහාචාරපදවි නැවුණනාට පිනන්න දන්නවා. ගඟක යනකොට අකර දැනගෙනින් ඕන නැ පිීනන්න ගැගින්න ඕනනි. මහාචාරවරයා ඕන් ැතිේ වොක්කොම දන්නවා ඕන දේ දන්නේ. ඔබත් මහාචාරවරු වගේ තමයි. ඕ ැති දේවල් ලොක්කොම දන්නවා. ඕහුන දේ දන්නේ. බුදු දහමති යන සමරලාට වචනගත්ොත් පටි් සමුපාදි කියයාාගෙන කයාගෙන කියාගෙන මෙතති නා්‍යයමල. ඒ වනාාට ජීවිතේ කඩාවැටන හම ජීවිතය කියන නැව පාරුව පෙරලු නහම ගොඩ යන්න දන්නේ. බේර එන්න දන්න හිත හදාගන්න දන්නේ. අප ජීවිතය සමහරලාට පෙරල්ලිලා යනවා. අපි හිතන් ඇැති දේවල් වෙනවා. ඒතකට අපිට එකකට මුහුණ දීලා අපේ හිතහදාගන්න බැරිනං අපි ගෙනගත දේවල් කිසිීම වැඩක්ක් නැහැ වැදගත්මකට නෑ. එහනම් මතක තියාගන්න මහාචාරවරු වන්න නෙවෙයි තොටියෝවෙන්නෑ.